ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල. වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා. අම්පාරේ ආහාර විෂවීමකින් තිදෙන කුමරුට. කළුතර වෙඩිතැබීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට. අමරිකාවෙන් සිරියාවට ප්‍රහාරමාලාවක්. මුල්පිතිකරුවන් අසාර්ථක වීම තරඟ පරාජයට හේතුවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුකයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පාර්ලිමේන්තුව ඇමතුවා. ඒ අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුව අද පෙරවරු 10:30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ලබන දහවටදා ආරම්භ වෙනවා. සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරයා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේද හමුවීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිසගේ පැමිණීම සතුටින් පිළිගන්නා බවත් මෙම සංචාරයේ හේතුවෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ජපාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමර වික්‍රම ඇතුළු දූත පිරිසක් මේ සඳහා එක්වීමට නියමිතයි. ආහාර විෂවීමක් හේතුවෙන් අම්පාර ඉලක්කම් ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. ආගමික ස්ථානයක පැවති උත්සවයකදී ආහාර ලබා ගැනීමෙන් අනතුරුව රෝගී වී රෝහල්ගත කළ තිදෙනෙකු මෙලෙස මිය ගියා. අම්පාර දමන වානියගමුව ප්‍රදේශයේ ආගමික ස්ථානයක ඊයේ පැවති උත්සවයකදී ලබාගත් ආහාර විෂවීම හේතුවෙන් රෝගී වූවන් 400 දෙනෙකු පමණ එරගම අම්පාර සමන්තුරයන් රෝහල්වලට ඇතුළත් කර තිබුණා. ඒ අනුව අම්පාර රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාවක්, පිරිමි පුද්ගලයෙකු හා සමන්තුරේ රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාවක මිය ගොස් තිබෙනවා. රෝහල් ගත කළ 120 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. තවත් පුද්ගලයන් 203 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කීප දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවනවා. රචී වෛද්‍යවරුන් දෙවෙන පුරා රෝහල්වල ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට දැඩි බාධා එල්ල වුණා. කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල හා මහනුවර ශික්ෂණ රෝහල්වල බාහිර රෝගී ප්‍රතිකාර සේවා සඳහා මෙලෙස බාධා එල්ල වී ඇති බවයි එම රෝහල්වල අධ්‍යක්ෂවරුන් සඳහන් කළේ. ඒත් රිජ්වේ ආර්යා ලමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ. මළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍යවරුන් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වී සිටින්නේ අද පෙරවරු 8 සිටයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි. රෝගීන්ගේ ජීවිත අනතුරට පත් නොකර සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔහු සඳහන් කළේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝග තත්ත්වයක් පවතින මෙවැනි අවස්ථාවක ප්‍රතිකාර සේවා ශක්තිමත් කළ යුතු බවයි. මේ අතර වෘත්තීය සමිති 7ක් එක්ව අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් පාගමනක් ආරම්භ කළා. පස්වර 3ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා රැලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් කටයුතු යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. ඒ ගුවන්තොටුපලේ ධාවන පතේ නවීකරණය කර යළි විවෘත කිරීමත් සමගයි. ඒ අනුව සියලුම ගුවන් මගින් සිය ගුවන් ගමන්ට පැය 3කට පෙර පැමිණීම ප්‍රමාණවත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සඳහන් කළේ. වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ධාවන පතය නවීකරණය කිරීම පසුගිය ජනවාරි මාස 6 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වා සිදු කෙරුණා. කළුතරදී බන්ධනාකාර බස් රථ දෙකකට වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ බලපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කළුතර කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් විසින්. අදාළ ප්‍රහාරය සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථයට මඟ පෙන්වීම සඳහා යතුරුපැදියකින් මෙම පුද්ගලයා ගමන් කර ඇති බව විමර්ශනවලදී හා CCTV දර්ශන මගින් ලබාගත් දත්ත අනුව අනාවරණය වී තිබෙනවා.
සකකරු පාතාල කල්ලි සාමාජිකයෙකු වන මදූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලවිකු බවයි පොලිසිය පැවසුවේ. මහපරිමාණ හෙරොයින් ජාවාරම් කොල්ලකෑම් පහරදීම් ඇතුළු අපරාධ සඳහා මොහු සම්බන්ධ බවටද අනාවරණය වී තිබෙනවා. කළුතර එතන මඩල් ප්‍රදේශයේදී බන්ධනාගාර බස්රථ දෙකකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණේ පසුගිය මස 27 වනදායි. පාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන සමයන් ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු එහිදී මිය ගියා. චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති යූ ෂෙන් ෂාන් මහතා ඊයේ දිවයිනට පැමිණියා. කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ඒ මහතා පිළිගනු ලැබුවේ කථානායක කරු ජයසූරිය මහතා විසින්. මේ අතර චීන ආධාර යටතේ ඉදිකෙරෙන කොළඹ ජාතික රෝහලේ මහල් 9කින් සමන්විත ගොඩනැගිල්ලේ මුල්ගල තැබීමේ උත්සවය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා මෙලෙස දිවයිනට පැමිණියා. ඒ සඳහා මුල්ගල් තැබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර කුරුණෑකල මාර්ගයේ මාවතකම ප්‍රදේශයේදී බස්රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මාවතකම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ මාවතකම ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර අඹේපුස්ස අලව්ව මාර්ගයේ වරකාපොළ මංගෙදර ප්‍රදේශයේදී බස්රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින්ද පුද්ගලයෙකු මිය ගියා. අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු සහ එහි පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රියදුරු මිය ගොස් තිබුණා. අනතුරින් මිය ගියේ කොට්ටාව පන්නපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙක්. බරපතල තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කළ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා. සිරියාවේ ඉලක්ක වෙත ඇමරිකාව මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග පරිදි සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට ඇමරිකානු යුද නැව්වල සිට ටොම් හෝක් වර්ගයේ ක්‍රූස් මිසයිල් 50-64 ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දා සිවිල් වැසියන් 58 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ රසායනික අවිප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම මිසයිල් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග පරිදි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සිරියානු ජනපති බසාරාල් අසාද් මහතාගේ නායකත්වයට එරෙහිව ඇමරිකාව ගත් පළමු රජ තීරණය මෙයයි. සිරියාවට එල්ල වූ රසායනික අවිප්‍රහාරයෙන් දරුවන් ඇතුළු මියගිය පිරිසගේ ඡායාරූප දැක ජනාධිපතිවරයා කනස්සල්ලට පත් වූ බව ඇමරිකානු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු සඳහන් කළා. එරට මාධ්‍යවේදීන් හමුවෙමුන් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ සිරියාව රසායනික විසම්මුතියෙන් කඩ කර ඇති බවයි. සිරියානු ජනපතිවරයාගේ අතනෝමතික හැසිරීම වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වීම මත මෙම ප්‍රහාරය සඳහා නියෝග ලබා දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකා ආරක්ෂක බලධාරියෙකු පැවසුවේ ප්‍රහාරයේදී ගුවන් හමුදා කඳවුරේ ගුවන් පත, ගුවන් යාන හා ඉන්ධන පිරුම් ස්ථාන ඉලක්ක කළ අතර තවත් නියෝගයක් ලැබෙනතුරු ප්‍රහාර නවතා ඇති බවයි. සිරියාවේ අනාගතය සම්බන්ධයෙන් එරට ජනපති බෂාර් අල් අසාද් තවදුරටත් කාර්යභාරයක් නොමැති බව ප්‍රහාරයෙන් අනතුරු ඇමරිකානු රාජලේකම් රෙක්ස් ටිලර්සන් සඳහන් කළා. 2014 වසරේදී හිටපු ඇමරිකානු ජනපති බරක් ඔබාමා මහතාගේ නායකත්වයේ යටතේ ඇමරිකාව සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත පහර දුන් නමුත් රජයේ කඳවුරු වෙත පහර දීමක් සිදු කළේ නැහැ. පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලොවක් ප්‍රථම වරට අනාවරණය කරගෙන තිබෙනවා. GJ 11-32B ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය පෘථිවියෙන් 1.4 විශාලත්වයෙන් යුතු වෙනවා. එය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 39ක් තුරින්. මෙම ග්‍රහලෝකය වටා ඝන වායු ආවරණයක් පවතින අතර එය ජලය මීතින් හෝ ඒ දෙකෙහි සම්මිශ්‍රණයක් විය හැකි බව මේ සම්බන්ධ මත පල කරන එංගලන්තයේ කීලේ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසනවා. කෙසේ වුවද මෙම ග්‍රහලොවේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 370ක් වැනි ඉහළ අගයක පැවතීම නිසා මෙහි ජීවය පැවතීමට ඇති ඉඩ ඉතා සීමිත බවද ඔවුන් සඳහන් කළා. ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්. කන්තලේ පෝටන් කාටුව වෙල්යායේ වගා කරන ලද වසවිස නැති වී වගාවේ අස්වනු නෙලීම කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී කාබනික පොහොර යොදා සිදු කළ වගාවන් හා රසායනික පොහොර යොදා සිදු කළ වගාවන්හි අස්වනු සමීක්ෂණයක්ද කෘෂිකර්ම අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
කාබනික පොහොරයදා වගා කළ කුඹුරු පර්චසයක හා රසායනික පොහොරයදා වගා කළ කුඹුරු පර්චසයක අස්වනු මෙහිදී සමීක්ෂණයට ලක් කළ අතර එහිදී කාබනික පොහොරයදා වගා කළ කුඹුරු යායේ අස්වැන්න රසායනික පොහොරයදා වගා කළ කුඹුරේ අස්වැන්නට වඩා වැඩි අගයකින් යුතු බව දක්නට ලැබුණා. කාබනික පොහොරේ දූ ගොවියාට නිෂ්පාදන පිරිවැයද විශාල වශයෙන් අඩු බව එහිදී අනාවරණය වුණා. ඒ අනුව රසායනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි. අඩු නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවීම හරහා ගොවියාට වැඩි ලාභයක් ලබා ගත හැකි බව මෙහිදී අනාවරණය වූ බව කෘෂිකර්මා මාත්‍ය දුමින්ද දිසානායක මහතා එහිදී සඳහන් කළා. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. මුල්පිතිකරුවන් පස් දෙනා ලකුණු අතර නොසිටීම ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟ පරාජයට හේතු වූ බව කණ්ඩායමේ කළමනාකාර අසංක ගුරුසිංහ මහතා පවසනවා. ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ මුල්පිතිකරුවන් සිය වගකීම් ඉටු කළ යුතු බවයි. ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවර 20-20 තරඟෙන් බංග්ලාදේශය ලකුණු 45ක ජයක් වාර්තා කළා. එහිදී ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම විශේෂත්වයක්. බංග්ලාදේශ පන්දුවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකු ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් එක් දින හා පන්දුවර 20 තරගාවලි ජය පරාජයෙන් තොරව නිමා වුණා.